සොබාදහමේ නියමයට අනුව අපි දවසින් දවස වයසට යනවා කියන එක සාමාන්‍ය කාරණාවක්. ඒ වුණාට හැමෝම උත්සාහ කරන්නේ තමන්ගේ තරුණ පෙනුම පුළුවන් තරම් කාලයක් පවත්වා ගන්න. හැබැයි ඔයා දන්නේ නැති වුණාට අපි ගන්න සමහර කෑම බීම වලට පුළුවන් අපේ තරුණ පෙනුම ඉක්මනින් විනාශ කරලා දාන්න. ඒ කියන්නේ වැහැරුණු වියපත් පෙනුමක් ලබා දෙන්න. ඉතින් අද කතා කරන්නේ ඔයාට ඉක්මනින් මහලු පෙනුමක් ලබා දෙන කෑම වර්ග 12ක් ගැන. අපි මේ ගැන කලිනුත් වීඩියෝස් කරලා ඇති. ඒවත් බලලා මේ වීඩියෝ එකට යන්න කලින් අපිව subscribe කරපු නැති යාළුවෝ subscribe කරන්නකෝ. ඒ විතරක් නෙමෙයි. යාළුවන්ට බලන්න ෂෙයා කරන්න, ලයික් එකක් දාන්න වගේම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වගේ අහිතකර කැම්බීම ලිස්ට් එකේ අංක 1 තමයි ඩෝනට්. මොන ගුණාත්මක බවකින් හැදුවත් ඩෝනට් කියන්නේ තෙල් සහ සීනි අධික ආහාරයක්. ඉතින් තෙල් සීනි කියන දෙකම අපේ සමට ගොඩාක් හානිදායක වෙනවා. මේ වගේම තවත් දෙයක් තමයි සෝඩා බීම වර්ග. කාබනික බීම වර්ග වගේම සීනි අධික බීම වර්ග ශරීරයේ කොලජන් හෙවත් සම එල්ලා වැටීම වළක්වන පටල නිපදවීම අඩාල කරනවා. ඉතින් මේ බීම වර්ග වලට පුළුවන් සම ඉක්මනින් වියපත් කරවන්න. ඒ වගේම තමයි ගැඹුරු තෙලේ බැදපු ආහාර වර්ග සමට හොඳක් කරන්නේ නැහැ. ඕමනාවට වඩා බැදුම් ආහාරයට ගත්තම ශරීරයේ ඇතුළත සිද්ධවන රුධිර සංසරණයට බාධා ඇති වෙනවා. මේකෙන් ඇතිවෙන්නේ මොන වගේ ප්‍රතිඵලයක්ද කියන එක ඔයා කණ්ණාඩිය ඉස්සරහට ගියාම බලා ගන්න පුළුවන්. ඇල්කොහොල් කියන්නේ ඔයාගේ සමට හතුරෙක්. ඇල්කොහොල් ශරීරයේ ඇතුළතින් සමේ තෙතමනේ උරාගෙන පිටතින් ගිලුණු වැහැරුණු සමක් තමයි ඉතුරු කරන්නේ. ඔයාට ඇල්කොහොල් පානය කරන්න ඕනිම නම් සමේ පෙනුම ආරක්ෂා කරගන්නත් ඕනි නම් ටිකක් වැඩිපුර වතුර බොන්න සහ බීම වීදුරුවට වැඩිපුර ජල ආදේශක භාවිතා කරන්න. අනිත් එක තමයි අපි නිතර දෙවේලේ කෑමට ගන්න සුදුහාල්. සුදුහාල් සම්පූර්ණයෙන්ම අහිතකර නොවුනට සුදුහාල් කියන්නේ සීනි පරිමාව වැඩි ගණයට අයිති ආහාරයක්. ඉතින් සුදුපත් ආහාරයට ගන්නකොට ටිකක් වැඩිපුර ප්‍රෝටීන් සහිත ආහාර එකතු කරගන්න අමතක කරන්න එපා. ටොෆි, ජුජුස්, මාස්මිලෝ වගේ පැණි රස දේවලුත් අපේ සමට හිතකර වෙන්නේ නැහැ. අධික සීනි කියන්නේ ඔයාගේ ඉන ප්‍රදේශයට ගොඩාක්ම නරක ආරංචියක්. ඒ විතරක් නෙමෙයි, අධිකව පැණි රස ආහාරයට ගත්තම ඔයාගේ සම ඉදිමීමට ලක් කරනවා. චිප්ස් වගේ ලුණු අධික ආහාර ගැනීමෙනුත් ශරීරයේ ලුණු ප්‍රමාණය ක්ෂණිකව ඉහළ යනවා. ඒ කියන්නේ ශරීරයේ තියෙන ජලය අනවශ්‍ය විදිහට සිඳීමට ලක් වෙනවා. මේ තත්ත්වයක් ඔයාගේ සමට කොහෙත්ම හිතකර වෙන්නේ නැහැ. ඔයා හොඳටම දන්න දෙයක් තමයි කෝපි කියන්නේ සම විජලනයට පත් කරන බීම වර්ගයක් කියන එක. කෝපි අධිකව පානය කරපුවම ඔයාගේ සම මතුපිට තියෙන රේඛා ඉස්මතු වෙලා පේන්න පටන් ගන්නවා. අනිත් එක පමණට වඩා කෝපි පානය කරපුවම ඒක රාත්‍රී නිින්දට බාධාවක් වෙනවා. ඉතින් මේ නිදිමැරීමත් සමට ඒ තරම් හිතකර වෙන්නේ නැහැ. තවත් දෙයක් තමයි සකස් කරපු පොප්කෝන්. අපි මිලදී ගන්න සකස් කරපු පොප්කෝන් හදන්න ව්‍යාජ බටර් යොදා ගන්නවා. ඉතින් මේ බටර් සහ ලුණු සම ඇතුළතින් තැම්පත් වෙනවා. නරකම ආරංචිය තමයි ඒ තැම්පත් වෙන මේදය ලේසියෙන් දිය කරලා අරින්න බැරි වෙන එක. සකස් කරන ලද මස් ආහාරත් ශරීරයට ඒ තරම්ම හිතකර වෙන්නේ නැහැ. සොසේජස් හැම වගේ සකස් කරපු මාංශ ආහාරවල මේදය සහ ලුණු ඔයාගේ සමට කොහෙත්ම හොඳ නැහැ. ඒ නිසා ඔයා හොට් ඩොග් එකක් හරි බර්ගර් එකක් හරි කෑවොත් ටිකක් වැඩිපුර වතුර බොන්න අමතක කරන්න එපා. සුදු පාන් කියන්නේ මේ වගේම සීනි අන්තර්ගතයේ ඉහළම ආහාරයක්. ශරීරයේ සීනි මට්ටම ඉහළ යාමෙන් ඉන්සියුලින් නිපදවීම අඩාල වෙනවා. මේ තත්ත්වය සමේ කුරුලෑ ඇති කරන්න ප්‍රධානම හේතුවක්. අනිත් එක තමයි ශක්තිජනක පාන. ඔයා දන්නවද මේ බීම වර්ගවල අඩංගු වෙලා තියෙන්නේ සීනි, කැෆේන් උත්තේජක. ඔයාගේ සමට වගේම
සෞඛ්‍යයටත් අහිතකර මේ සංයෝග අඩංගු බීම වලට රැවටෙන්න එපා. ඉතින් හැමදාම මේ වගේ වීඩියෝස් බලන්න අපිව subscribe කරන්න වගේම comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.